ලසිත් මාලිංග නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙයිද? මේ ප්‍රශ්නෙට දැනට දෙන්න තියෙන පිළිතුර තමයි මාලි නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි කියන එක. ලබන අවුරුදු දෙකේ T20 ලෝක කුසලාන දෙකක් තිබුණත් වර්තමාන තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති එක්ක බලද්දී මාලිංගට ආපහු ජාතික කණ්ඩායමට එන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙම මාලි එන්න උත්සාහ කරන්න තියෙන ඉඩක් ගොඩක් අඩුයි. කොහොම වුණත් පසුගිය දවස්වල තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති හා තීරණ මාලිංගගේ සැලසුම් ගැනත් අහන්නත් මාලිංගට එන්න කියලා තිබුණා. ඒ හමුව ගැන තේරීම් කමිටු සභාපති ප්‍රමෝදේ වික්‍රමසිංහ මාධ්‍යයක කියලා තිබුණේ කතාබහ අවසානයේ අවසාන වුණත් මාලිංගගෙන් හරි උත්තරයක් ලැබුණේ නැහැ කියලා. මාලි අවුරුදු එකමාරක් සෙල්ලම් කරලා නැති නිසා T20 ලෝක කුසලානෙට සෙල්ලම් කරනවා නම් මාලි දේශීය තරඟවල සෙල්ලම් කරලා දක්ෂතා පෙන්නලා එන්න ඕන කියන දේ අපි කිව්වා. අනිත් එක අපි කිව්වා අපේ යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා, ඒක සමත් වෙන එකත් අනිවාර්ය කරුණක් කියලා. මාලිංග කියන්නේ ලෝකේ ඉන්න හොඳම T20 පන්දියවන්නේ. ඉතින් අපිට බෑ එයා නොසලකා හරින්න. ඒ නිසා තමයි අපි මාලිංග ගෙන්නලා කතා කළේ. ඇත්තටම එයාත් ගොඩක් අදහස් අපිත් එක්ක බෙදාගත්තා. ක්‍රිකට් දියුණු වෙන්න මොනවද කරන්න ඕන කියන දේ ගැනත් ගොඩක් කතා කළා. අපි ඔහුට අපි ක්‍රීඩකෙක් තෝරා ගන්න තියෙන නිර්ණායක කිව්වා. ඒ දේවල් කරලා පෙන්නුවොත් නායකයත් පුහුණුකරුත් එක්ක කතා කරලා මාලිංග සෙල්ලම් කරවන්න පුළුවන් කියන දේත් කිව්වා. මාලි ওই දේවල් අහගෙන ඉඳලා අපි කියන දේවල් වලට එකඟ වුණා. හැබැයි යා අපස් සෙල්ලම් කරන්න එනවද කියලා වචනයක් මාලිංග අපිට කිව්වේ නැහැ. ඒ තමයි තේරීම් කමිටු සභාපති ප්‍රමෝදේ වික්‍රමසිංහ මාලි එක්ක තිබුණු සාකච්ඡාව ගැන කියපු දේ. ඒ වගේම ප්‍රමෝදේ කියලා තිබුණේ මාලිට විතරක් විශේෂයක් කරන දේ කොහොමවත් වෙන්නේ නැහැ කියලා. මොකද එහෙම වුණොත් යෝග්‍යතා පරීක්ෂණය නිසා හැලුණු දිල්රුවන් අවිෂ්ක වගේ ක්‍රීඩකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා කියලා තමයි ප්‍රමෝදේ කියන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.